वर्गज समीकरण वर्गज समीकरण विशदान पुलवा क्रम तुना एक साधक मगी अंक एक साधक मगी साधक होयाला साधक वाले पुलवांग वर्ग समीकरण विशदुम होया विशदुम विशदुम वाले मूल साधक मगी साधक होयाला इतने पुलवांग विशदुम मूल होया साधक मगी ඊළඟට වර්ගපූර්ණය කියලා ක්‍රමයක් තියෙනවා. ඒක තියෙන්නේ 11 වස්සට. වර්ගපූර්ණය. මගේ. ඊළඟ තව ක්‍රමයක් තියෙනවා සූත්‍රය භාවිතයෙන්. සූත්‍රය භාවිතයෙන්. 10 වසර ළමයිට ඒ කියන්නේ අද දැන් කරන්නේ මෙන්න මේක විතරයි. සාධන මගින් සේවි විතරයි. 10 වසර. මේ දෙකම තියෙන 11 වසර. वर्ग समीकरण मूल सेवी में क्रम किया अन्य क्रम एक दिया साधक मगी वर्ग पूर्ण मगिन सूत्र भावित साधक मगिन वर्ग पूर्ण मगिन सूत्र भावित साधक मगिन मूल से साधक मगिन मूल से उपमा पलवे उपमा साधक मगिन मूल से साधक मगिन मूल से हरे साधक मूल वचन वाले तीर वचन मुद्दे वर्ग देखा प्रकाश बीजीय प्रकाश ने प्रकाश ने सामानता प्रकाश मेहमान बिंदु समीकरण मे बीज प्रकाश ने समीकरण 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 कली साधक साधक देखे गुणिते समान बिंदु साधक देखे गुणिते समान बिंदु इतकोट मेन मे साधक मगिन मूल होयन की मे देखे गुणिते बिंदु समान मे एक बिंदु समान कर ला एक मूल मूल की विशद मूल वर्टमीन तवत् नमकम विशद इतकोट मे अनती साधक बिंदु सामान बिंदु
එහෙම නැත්නම් මෙයා බිඳුවක් වෙනවා. එහෙම වෙන්න ඕන නැත්නම් ගුණිතයක් බිඳුවක් වෙන්නේ නැහැ. මොන හිතන්නකො මෙහෙම. දෙවරක් x සමානයි බිඳුවක් වෙන්න නම් 2 කීයටවත් බිඳුවක් වෙන්නේ නැහැ. x අනිවාර්යෙන් බිඳුවක් වුණොත් විතරයි නෙමෙයි මේ දෙන්නගේ ගුණිතයේ බිඳුවක් වෙන්නේ. එහෙනම් ගුණිතයක් බිඳුවක් වෙන්න නම් මෙතෙන්දී x අනිවාර්යෙන් බිඳුවක් වෙන්න ඕනේ. මෙතෙන්ට 2 නැතුව මම වෙන අක්ෂරයක් දැම්මා y කියලා. මේ ගුණිතයේ බිඳුවක් වෙන්න නම් එක්ක x බිඳුවක් වෙන්න ඕන. හෝ එහෙම නැත්නම් y සමාන බිඳුවක් වෙන්න. හරිද? මේ ගුණිතයේ බිඳුවක් වෙන්න නම් එක්ක මෙයා බිඳුවක් වෙන්න ඕන. එක්ක මෙයා බිඳුවක් වෙන්න ඕන. ඕන්න ඕක තමයි අපි මෙතන මුලින්ම ලියන්නේ. මේ ගුණිතයේ බිඳුවක් වෙන්න නම් එක්ක x සමානයි බිඳුවක් වෙන්න ඕන. හෝ එහෙම නැත්නම් x ඉන 2 සමානයි බිඳුවක් වෙන්න ඕන. මෙන්න මේ දෙකෙන් එකක් විය යුතුයි. එහෙම නැත්නම් මේ ගුණිතයේ බිඳුවක් වෙන්නේ නැහැ. මේ ගුණිතයේ බිඳුවක් වෙන නම් එක්ක x සමානයි බිඳුව හෝ x ඉන 2 සමානයි බිඳුව විය යුතුයි. හරි. x සමානයි බිඳුව කියන්නේ මෙන්න මේ සමීකරණය. දැන් මේක සමීකරණයක් නේ. මුලින් ඉඳන් ගත්තොත් තමයි ප්‍රකාශනය වෙන්නේ. මේ ප්‍රකාශනය සාධක වෙන්න කරා. එතකොට x සමානයි බිඳුව කියන්නේ මෙන්න මේ සමීකරණේ එක විසඳුමක්. එහෙම නැත්නම් එක මූලයක්. x සමානයි බිඳුව කියන්නේ මෙන්න මේ සමීකරණේ. නැත්නම් මෙන්න මේ සමීකරණේ මේ දෙකම ඕනේ නැහැ. මේ දෙකම එකයි. මේ සමීකරණේ එක විසඳුමක්. එහෙම නැත්නම් එක මූලයක්. එන්නේ මූලය. මෙන්න මේ මූලය. එහෙම නැත්නම් මෙන්න මේ විසඳුම. මේ සමීකරණයට ආදේශ කරොත් මේ සමීකරණය තෘප්ත කරනවා. තෘප්ත කරනවා කියන්නේ මේ x ට බිඳුවක් දැම්මොත් වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. බලන්න ගුරුදු ඇත්තද කියන්නේ x ට දාන්නකො බිඳුවක් ඔන්න බිඳුවේ වර්ගයේ බිඳුව. ඍණ දෙවරක් බිඳුව බිඳුව. බිඳුව ඍණ බිඳුව බිඳුවයි. ආ ඒ කියන්නේ මේ පැත්ත සමානයි. ආ එහෙනම් සමීකරණයක පුතේ විසඳුමක් ඒ සමීකරණයට ආදේශ කරොත් ඒ සමීකරණය තෘප්ත කරනවා. හරි නේද? එහෙනම් යම් සමීකරණයක් තෘප්ත කරන අගයන් වලට කියනවා විසඳුම් එන්නට මූල. එතකොට මේ x සමානයි බිඳුව කියන්නේ මූලයක්. x ඉන 2 සමානයි බිඳුවයිනේ. මෙන්න මේ ඍණ දෙක එහා පැත්තට දාන්න. එතකොට කියදෙන්නේ x සමානයි 2යි. එහෙනම් පුතේ x සමානයි 2 කියන්නේ මෙන්න මේ සමීකරණයේ මූලයක්. එකට විසඳුමක්. හරි නේද? x වෙනුවට 2 දාන්නකො 2 වර්ගය 4යි. 4 ඍණ දෙවරක් 2. 4යිනේ 4යි 4. 4 4ක් අඩු වුණා බිඳුවයි. දැන් බිඳුවයි බිඳුවයි සමානයි. එහෙනම් x සමානයි 2 මේ සමීකරණය තෘප්ත කරා. ඒ කියන්නේ x සමානයි 2 කියන්නේ මේ සමීකරණයේ මූලයක්. ඒ කියන්නේ විසඳුමක්. හරි. මෙන්න මේ මූල අපි හොයාගත්ත. මෙන්න මේවට තමයි මූල එහෙම නැත්නම් විසඳුම කියන්නේ. x සමානයි බිඳුව හා x සමානයි 2. හරිද? මෙන්න මේ දෙක තමයි විසඳුම් දෙක. නැත්නම් මූල දෙක කියන්නේ. මේවා හොයාගත්ත ක්‍රමය මොකද්ද? මේවා හොයාගත්ත ක්‍රමය තමයි පුතේ සාධක මගේ. ආ සාධක හොයලා තමයි මෙන්න මේ විසඳුම් එහෙම නැත්නම් මූල හොයාගත්තේ. එහෙනම් මෙන්න මේ ක්‍රමයට තමයි කියන්නේ සාධක මගේ මූල සෙවීම කියලා. පැහැදිලිද? සාධක හොයලා මූල හොයාගත් ක්‍රමයට කියනවා සාධක මගින් මූල සෙවීම. හරි. ඔන්න පුතේ මම මේ කියන කතාවේ අර්ථය එහෙ පිටින් ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේක කොහේවත් කවුරුවත් කියලා දෙන්නේ නැහැ මෙහෙම. මොකද්ද මේ අපි හොයන්නේ? මොකද්ද මේ අපි මෙහෙම ලියන්නේ? කියන එකේ තේරුම කවුරුවත් දන්නේ නැහැ. අර ළමයි කරන්නේ අර පුරුද්දට මේක ලියන විතරයි. හරිනේ දැන් ළමයි දන්නවා මෙහෙම ලියන්නේ ඇයි? මෙහෙම ලියන්නේ මේ ගුණිතයක් බිඳුව වෙන්න ඕන. මේ ගුණිතය බිඳුව වෙන්න නම් එක්ක මේ ආ බිඳුවක් වෙන්න ඕන. ආ බිඳුවක් වෙන්න ඕන. ආ මේ නිසා තමයි අපි මේ විදිහට ගන්නෙ. හරිද? එහෙනම් මේව තමයි මේ හොයාගත්තේ මෙන්න මේ සමීකරණයේ විසඳුම් හිතන්න මොකද? ඒව හොයපු ක්‍රමේ සාධක හොයලා. ඒ නිසා සාධක මගින් මූල සෙවීම එහෙම නැත්නම් විසඳුම් සෙවීම කියලා තමයි මේක හඳුන්වන්නේ. පැහැදිලිද? හරි. මේක ලියන්න ඕනේ නැහැ මම මේ කියලා දෙන්න ගත්තේ. මේ මොකද මේකෙන් කියවෙන්නේ? හරිද? හරි දැන් අපේ සාධක මගින් මූල සෙවීම කියලා ගත්තනේ. පහත වර්ග සමීකරණ විසඳන්න කියලා තියෙනවා. ඔන්න ප්‍රශ්න අංක 1 පටන් ගමු කෙලින්ම. ප්‍රශ්න අංක 1
ඒ යටතේ රෝම ලක්ෂණ 1 x වරක් x ඍණ 5 සමානයි බිඳුවයි හරි මේ වර්ගජ සමීකරණය මෙන්න මේ සමීකරණය මේකට කියන වර්ගජ සමීකරණය හරි මම ඉස්සර ලිව්වෙත් වර්ග සමීකරණයක්ම තමයි වර්ග පදයක් තියෙනවනේ ආ මේ තියෙන වර්ගජ සමීකරණය මේ ගුණිතය බිඳුවට සමාන වෙලා මේ ගුණිතය බිඳුවට සමානයි පුතේ එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි බිඳුවක් හෝ x ඍණ 5 සමානයි බිඳුවක් විය යුතුය ඔන්නෝම් වෙන්න ඕන මේ දෙන්නාගේ ගුණිතේ බිඳුවට සමාන වෙන්න නම් එක්ක x සමානයි බිඳුවක් වෙන්න ඕන එහෙම නැත්නම් x ඍණ 5 සමානයි බිඳුවක් වෙන්න ඕන හරි එහෙනම් මෙයාගේ එක විසඳුම තමයි x සමානයි බිඳුව දැන් හා දාන්නේ දැන් හා මෙතන හා අනිත් විසඳුම මේ පහ මේ පැත්ත දෙන්නා x සමානයි 5 ඔන්න මෙන්න මේ වර්ගද සමීකරණේ විසඳුම එහෙම නැත්නම් මූල දෙක විසඳුම දෙක එහෙම නැත්නම් මූල දෙක දෙකම ලියා ගන්නද සර් ඔව් දැන් ලියා ගන්න ඔන්න පළවෙනි ගාන හැදුවා හරි රෝම ලක්ෂණ දෙක 3යි a 5යි a ධන 4 සමානයි බිඳුවයි 5යි a ධන 4 සමානයි බිඳුවයි ඔන්න දැන් මෙතන මේ 3 කිනුත් වැඩි වෙලා මේ ගුණ වෙච්ච 3 නම් වැඩන්නේ නැහැ තිබුණත් කමන්නේ කොහොමද මේ ගුණ කියන්නේ තියෙන්නේ 3 වරක් a වරක් මෙයා තුන් වරක් a වරක් මෙයා අපිට පුතේ දෙපසම a ගෙන් බෙදන්න බෑ මොකද අපි දන්නේ a සමානයි බිඳුවක් වෙනවා කියලා. මොකද මෙතන අපිට x ගෙන් බෙදන්න බෑ දෙපසම x සමානයි බිඳුවක් වුණා. අපිට හැබැයි අනිවාර්යෙන් දෙපසම තුනෙන් බෙදන්න පුළුවන්. මේ දෙපසම තුනෙන් බෙදන්න පුළුවන්. මොකද මේ තුනෙන් බෙදන්නේ පුතේ ඊටවත් තුන බිඳුවක් නෙමෙයිනේ. තුන තුනමයි. ඒ නිසා දෙපසම තුනෙන් බෙදන්න පුළුවන්. 3යි 3යි කැපිලා යනවා. ඒ වරක් 5 a ධන 4 සමානයි බිඳුව බෙදීම 3 බිඳුවයි ඒ කියන්නේ ශුන්‍ය නොවන ඕනෑම සංඛ්‍යාවකින් දෙපසම අපිට බෙදන්න පුළුවන් බිඳුවක් නොවන ඕනෑම සංඛ්‍යාවකින් සමීකරණයක දෙපසම බෙදන්න පුළුවන් ශුන්‍යයක් වෙන ඒ කියන්නේ බිඳුවක් වෙන සංඛ්‍යාවකින් බෙදන්න බෑ අපිට ඒකෙන් දෙපසම බෙදන්න බෑ ඇයි අපි දන්නේ a සමානයි බිඳුවක් වෙනවද කියලා. ඔන්න බලන්න තාචුට්ටකින් a සමානයි බිඳුවක් වෙනවා. හරි. ඔන්න දැන් අපි දෙපසම තුනෙන් බෙදා ගත්තා. දැන් මේ ගුණිතය මේ දෙන්නගේ ගුණිතය බිඳුවයි. මේ දෙන්නගේ ගුණිතය බිඳුවට සමාන වෙන්න නම් a සමානයි බිඳුවක් හෝ 5යි a ධන 4 සමානයි බිඳුවක් විය යුතුයි. ඔන්න ඔහම වෙන්න ඕනේ. මේ ගුණිතය බිඳුවක් වෙන්න නම් a සමානයි බිඳුවක් හෝ 5 a ධන 4 සමානයි බිඳුවක් එහෙනම් මේ දෙන්නගේ විසඳුම එහෙම නැත්නම් මූල දෙක සමානයි a සමානයි බිඳුව හා ධන 4 එහා පැත්තට දාන්න ඍණ 4යි මොන එක මේ පැත්තෙන් ගන්න ඉතින් ලියා ගන්න මෙලමයි a සමානයි බිඳුව හා ධන 4 එහෙට ගියා ඍණ 4යි එතකොට a සමානයි ඍණ 4 බෙදීම 5 දෙපසම 5 වෙනුත් බෙදුවා ධන 4 ඒ පැත්තට දැම්ම ඍණ 4යි පහෙන් බෙදුවා ඒ සමාන ඍණ 4 බෙදීම 5යි. ඔන්න එහෙනම් මේ අපි හොයාගත්තේ මෙන්න මේ වර්ග සමීකරණයේ විසඳුම. එහෙම නැත්නම් මූල. මේ මූල ආදේශ කරාම මේ වර්ග සමීකරණය තෘප්ත කරනවා. තෘප්ත කරනවා කියන්නේ මේ අගේ ආදේශ කරාම දාන්න වම් පැත්තයි දකුණු පැත්තයි බැලන්ස් වෙලා යනවා. හරි. ඔන්න ඒකත් ඉවරයි. මම හිතනවා මේ විදිහෙන් ඕගොල්ලන්ට මේක හදන ක්‍රමයේ තේරෙන්නේ නැති කියලා. මේක හදන එක නම් හරි ලේසි. මේක පොඩ්ඩක් තේරුම් ගත්තනම් හොඳයි. මේ මොකද්ද කරන්නේ කියන්නේ. ඒක තමයි මම මුලින්ම ආරම්භයේම මේක කියලා දුන්නේ. මොකද්ද මේකෙන් කියන්නේ? ඊළඟට රෝම ලක්ෂණ 2. ඊළඟට හදුව 3 රෝම ලක්ෂණ 3. දෙකෙන් එක වාරයක් n දෙකයි n ඍණ 3 සමානයි බිඳුවයි දෙකෙන් එකයි n වාරයක් දෙකයි n ඍණ 3 සමානයි බිඳුවයි එතකොට
මේ දෙකෙන් එක තියෙනවා මේ දෙකෙන් බෙදෙන්නේ මේ දෙක ආන් අර පැත්තට හරස් කුල කරනවා දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි මේ පැත්තට වෙන්නේ එක් වරක් n කියන්නේ n වාරයක් දෙකයි n ඍණ 3 ඔන්න මේ දෙක හරස් වැඩි කරා n වාරයක් දෙකයි n ඍණ 3 සමානයි බිඳුව මේ ගුණිතේ බිඳුවට සමාන වෙලා එහෙනම් n සමානයි බිඳුවක් හෝ එක්කෝ මේ ගුණිතය මේ ගුණිතේ බිඳුවට සමාන වෙනවා n සමානයි බිඳුවක් හෝ වෙන මෙයා බිඳුවක් වෙනවා හෝ 2n ඍණ 3 සමානයි බිඳුවක් විය යුතුය මේ ගුණිතේ බිඳුවට සමාන වෙනනම් මෙයා බිඳුවක් හෝ මෙයා බිඳුවක් වෙනවා එහෙනම් මොකද්ද වලවෙනි ගානනේ මේ හදන රෝම ඉලක්කම් තුන පළවෙනි ගාන රෝම ඉලක්කම් තුන අද හදන පළවෙනි ගානනේ සමානයි මොකද්ද අද හදන පළවෙනි ගානනේ නෑ නෑ මේ හදන්නේ ප්‍රශ්න අංක 1 රෝම ඉලක්කම් තුන හරිද ඒතර මේ අද දවසේ හදන පළවෙනි ගානනේ අද දවසේ හදන පළවෙනි ගාන නෙමෙයි තුන්වෙනි ගාන ඔව් වුඩ් එක කෑව n සමානයි බිඳුවයි මු දැන් කොහෙද නැගිටලා ඉවිලා තියෙන්නේ බලන්න වුඩ් එක කෑවනේ හා දැන් ඉතින් මේ රෙකෝඩ් එක බලන්න මුල් ටික අතට පටන් ගත්තේ අත අමහට පටන් ගත්ත නම් කොහොමද ඒ n සමානයි බිඳුව හා මේ තුන මේ පැත්තට දැම්මා එතකොට ධන තුනක් වුණා හරිද එතන මේ 2n සමානයි 3යි මම ඕන තාම පොඩ්ඩක් හිතලා ගන්න 2n සමානයි 3යි n සමානයි කියන්නේ දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. ඒක එක සැරේ ගන්න. n සමානයි 3 බෙදීම 2යි. n සමානයි 3 බෙදීම 2යි. ඒ කියන්නේ 1යි 2කින් 2යි. එකමාරයි. මේ අපිට දශම සංඛ්‍යා වලින් කිව්වට පස්සේ තියනකොට දැනට ගන්නවා නෑ. දශම සංඛ්‍යා වලින් තියනවා මොකද මේ? මේ වගේ වෙනම් අවුලක් නෑ මොහොම තිබුණද? හරි. අර 11 ඒවා තමයි අපි දශම සංඛ්‍යා වලින් තියන්නේ. මේ වෙනම් ගැටලුවක් නැහැ මොකද වුණා. ඒ කියන්නේ සූත්‍රය මගින් හා වර්ග පූර්ණයෙන් ගන්න ඒවා නම් අපිට ගන්න කොහොමද කියනවා මේ පළවෙනි දශම ස්ථානයට තබන්න කියලා එහෙම කියනවා. ඒකත් අපි මේ විදිහට කියනවා. හරි ඔන්න එහෙනම් අපි විසඳුම් දෙක හොයාගත්තා. n සමානයි 0යි. අනිත් එක නම් n සමානයි 1යි 2න් 1යි. ඔන්න එක්කෙනෙක් මෙන්න අනිත් එක්ක හරිද රෝම ඉලක්කම් 4 මේක මේ හරි දේසි මේක හරි කරන්නේ මෙයා බිඳුවයි මෙයා බිඳුව. ඒක බිඳුව සමාන කරලා n ට ගන්න පුළුවන් අගයන් දෙක ගන්න එක තමයි මේ කරන්නේ. සර් අර ටික හිතෙන් සුළු කරලා දාන්න එක පාරින්. ඔව් එක පාරින් දැම්මත් කමක් නැහැ හොඳේ. n සමානයි කෙලින්ම 1 2 n 1 කියලා දා ගන්න පුළුවන් නම් වැඩි හරි. මේවා ලියන්න නැතුව මේක හොදා ගත්තම වැඩි ගොඩ. එක සැරේ ගන්න පුළුවන් නම් මේ විසඳුම ගන්න එක සැරේ. මොන රෝම ඉලක්ක? ඔය ගණන් වලට ලකුණු දෙන්න කොහොමද? මේ වගේ දරුව ලකුණු දෙන්නේ විසඳීමට කියන්නේ මෙහෙමයි. මේ වගේ ගණනක් එන්නේ කෙටි ප්‍රශ්නයකට එනවා. කෙටි ප්‍රශ්නයකට ආවම ඒ කෙටි ප්‍රශ්න ලකුණු දෙකක් හම්බ වෙනවා. විසඳුම් දෙක දීලා තිබ්බනම් ඒ ලකුණු දෙක හම්බ වෙනවා. ඊට පස්සේ ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා මහා ප්‍රශ්නයක්. ඒක එන්නේ මේ සාධක මගින් නෙමෙයි. ඒක තියෙන්නේ කො වර්ග පූර්ණය හෝ සූත්‍රය. ඒ જાතිය ගණන් ඕගොල්ලොන්ට මෙතන නැහැ 11 හවසයි තමයි තියෙන්නේ. ඒක 11 හේදි ඉගෙන ගන්න ඕනේ. ඒතර දැන් මේ ඉගෙන ගන්න ගණනක් එන්නේ ලකුණු දෙකක ප්‍රශ්න. ඉතින් ලකුණු දෙකක ප්‍රශ්නේ අර සාධක නෙමෙයි මූල දෙක අන්තිමට තිබුණත් ඇති ලකුණු හම්බෙනවා. හැබැයි විසඳන ක්‍රමෙත් තියෙන්න ඕන. ක්‍රමෙත් එක්ක මූල දෙක මෙන්න මෙයා හා මෙයා කියලා තිබුණා වැඩි නැහැ. ඒ දෙක එකක් කරද්දී එකයි ලකුණු හම්බෙන්නේ. ඔව් එකක් තිබුණොත් එකයි දෙන්නේ. දෙකම තියෙනවා. ගුණ වෙලා දුක අහගන්න කොහොමද ලියන්න තුමු මුකුත් අහගන්න ලියන්න එපා
මම කියන්නේ කිව්වම ලියන්න 2x තරම් ඔන්න ඔහම තමයි මේක බිඳුවක් මෙයාගේ වර්ගය කියන්නේ 2x තරම් 5 වාරයක් 2x තරම් එතකොට මේ ගුණිතයක් මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මෙතන තමයි ගුණිතය තියෙන්නේ ගුණිතේ බිඳුවයි එක්කෝ මෙයා බිඳුවක් වෙන්න ඕන කො මෙයා බිඳුවයි හෝ එහෙනම් මෙයා බිඳුවයි 2x තරම් 5 = බිඳුව ග්‍රේඩ් හරි මෙයා බිඳුවයි කියන්නේ පහ එහා පැත්තට ගියා ඍණ 5 බෙදීම 2යි x = ඍණ 5 බෙදීම 2යි හා x = 5 එහා පැත්තට ගියා ඍණ 5 බෙදීම 2යි ඒ කියන්නේ එකම විසඳුම නේද අම මෙහෙම එකම විසඳුම එනවා නම් මේ එකම දේ දෙපාරක් ලියන්න ඕනේ නැහැ නේද එකම විසඳුම x = ඍණ 5 බෙදීම 2 හා x = ඍණ 5 බෙදීම 2යි අරගෙන එකක් ලියගොන ඇත आदेश कर එනම් මේ ලියගන්නවා මැති හරිද මේ දෙකම එකයි නේ එකම නේ එහෙනම් ඒ කියන්නේ මෙයා වර්ගයෙන් කියවෙන්නේ මෙන්න මේ 2x වර්ගය නැතත් තමයි නේද වර්ගයෙන් කියන්නේ දරුවෝ දැන් මේ දෙන ගුණිතය කියන්නේ මේ දැන් මෙයා ලියලා බිඳුවක් වෙන්න ඕන කියලා අපි කියනවා එතන දෙනවා 2x ධන 5 සමානයි බිඳුවක් විය යුතුය 2x ධන 5 සමානයි බිඳුවක් විය ධන 5 මේ පැත්ත දාන්න ඍණ 5යි 2x සමාන ඍණ 5යි x සමානයි ඍණ 5 බෙදීම 2යි ඔන්න එක සුදුයි හරිද හරි ඊළඟ ගණන් ටික හදන්න අස්තුනේ ගණන්සේ x සමානයි මේ 3 2යි නේ ඔව් මේකට තමයි ඊට පස්සේ සරල කරන්න මේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඍණ 2යි 2n 1යි ඉන්න දෙකයි දෙකෙන් එකයි හරි මේ මෙතන ලියා ගන්න ඕන වර්ග සමීකරණයක මූල මූල සේවි ක්‍රම වලට 1 2 3 කියලා දී මොකක් කර ලියන්න ඕනේ තා ඔව් ඔව් මේක හදන්න රෝමි ලක්ෂණ හත හදාගෙන යන්න ඊළඟ රෝමි ලක්ෂණ පහ හදන්න පටන් ගන්න ඔය වගේම නිසෙ එකක් හදන්නේ නේ ඔව් මේ වගේමයි ඔක් කියන්නේ. සර් 6 වෙනි ගාන සර් මේ a සමාන 1යි a සමාන 4 වෙනනේ. 6 වෙනි ගානට a සමාන 1යි a සමාන 4යි. හා සර්. හරි. මම මේ බැලුවා ඔයාලට මේ මම මේ කියලා දීපුවේ කායිමත් නේ. මෙහෙම තමයි අපි ඉඳවසල නම් දෙන්නේ. මම බැලුවේ ඔයගොල්ලෝ අලුත් සිලබස් එකේ පොඩ්ඩක් හරි වෙනස් වෙලා තියෙද කියලා. अच्छा මේක දෙකම දෙපාරක් ලියන්න ඕන. x = 2 x = 5 බෙදීම 2 x = 5 බෙදීම 2 කියන දෙපාරක්. එහෙම ඕනේ නැහැ. එහෙම මොකුත් ඒකේ සම්බන්ධ අච්චුපතේ මොකුත්ම නැහැ ඒ ගන්න. උදාහරණයක් නැහැ. හරි නේ? එකක් ලියවම ඇති. එකම විසඳුමනේ. ඊළඟට
रोमी रकम पहा तुनाई एक्स ऋण देखे वर्ग या समान है बिंदु है और ना देन मैं अगर वो मैं वाकी मैं ना मैं आम का देना तुनाई एक्स ऋण देखे समान है तुनाई एक्स ऋण देखे समान है बिंदु आप भी ऋण देखे हाँ पर प्रदान है दाना देखा है तुनाई एक समान है देखा है क्या एक समान है देखा देखी हो तुनाई हमने तो इसी बारे में समान है देखा देखी हो तुनाई क्या मेचर आई देगा ना अच्छा बिंदु वर्गमूल बिंदु है अरे दे अरे मैं लेसी मैं के आरंभ दे ठीक है बना ना मांग आरंभ दे बुलाने का तो मैं बड़ा कोई वर्ग समीकरण वाला मुकाद किए हुए नहीं की नहीं किया दूंगी ये वर्ग समीकरण वाली मुकाद किए हुए अच्छा बिंदु वर्गमूल बिंदु है ना ओ बिंदु मूल बिंदु है ඒ දන හතර සමානයි බිඳුව. ඔන්න ඔය වගේ එකක් තමයි සාමාන්‍ය මේ විභාගෙට ඇතුළේ. කෙටි ප්‍රශ්නෙකට මේ වගේ. ඔන්න ඔය වගේ වෙනවා. මේක ලියන්නේ A ඍණ 1 සමානයි බිඳුව හෝ A දන හතර සමානයි බිඳුව විය යුතුයි. හරි මේ ගුණිතය බිඳුවයි. එහෙනම් මෙයා බිඳුවක් හෝ මෙයා බිඳුවක් වෙන්න ඕනේ. එනා එක විසඳුමක් a සමානයි ඍණ 1 මෙහෙට ආවා 1 හා අනෙත් විසඳුම a සමානයි ධන 4 මෙහෙට ගියා ඍණ 4යි ඔන්න විසඳුම දෙක a සමානයි 1 හා a සමානයි ඍණ 4 දෙවරක් 3 ඍණ 5යි x 3 ධන x සමානයි බිඳුවක් මේ දෙක බිඳුවක් නෙමෙයි දෙපසම දෙකෙන් බෙදලා දාන්න දෙපැත්තම දෙකෙන් බෙදමු එතකොට 3 ඍණ 5යි x මෙයා දෙකෙන් බෙදුණ කියන්නේ එහා පැත්තේ දෙකෙන් බෙදෙනවා දෙකයි දෙකයි කැපෙල ගියා 3 ඍණ 5යි x 3 ධන x සමානයි බිඳුව බෙදීම 2 බිඳුවයි දැන් මේ ගුණිතයේ බිඳුවයි එහෙනම් මෙයා සමානයි බිඳුවක් හෝ මෙයා සමානයි බිඳුවක් වෙනවා එහෙනම් 3 ඍණ 5යි x සමානයි බිඳුවක් හෝ 3 ධන x සමානයි බිඳුවක් විය යුතුය මෙයා බිඳුවයි කො මෙයා බිඳුවයි මෙයා බිඳුවක් වුණා 3 3 ඍණ 5 x සමානයි බිඳුවක් වුණා x ට එනවා 5 දුනා ඔව් x සමා ඒතකොට 3 සමානයි 5 x කියන වැටෙන්නේ 3 සමානයි 5 x ඒතකොට x සමානයි 3 බෙදීම 5 හා අනිත් කෙනා මේ ධන 3 එහා පැත්තට ගියා x සමානයි 2 x සමානයි ඍණ 3 මොන විසඳුමද x සමානයි 5 3 හා x සමානයි ඍණ 3 හරි මේ තුන එහා පැත්තට ගියා ඍණ 3යි අර ලේසි සමානයි 3න් 5 නෙවෙයිද 3න් 5ක් කොහෙද එන්නේ 5න් නෙ බෙදෙන්නේ නා මොන පැත්තේ ඉඳන් දන්නේ නැගිටියද අරකෝල නැයි ඒක නෑ නැනේ වල දැන් මාට පටන් ගත්තා මූවි කරා නැගිට වැත්තත් මං හිතන්නේ වැරදි ඒකයි වයර් ෂෝට් වෙලා තියෙන්නේ ඉතින් මුලට ගෙන හිටියේ නෑනේ මුලට ටික මම කියලා දුන්නේ මේ සමීකරණ ඇයි මෙහෙම මේ ගුණිතේ බිඳුවක් කියලා කියන්නේ කියලා හේතුව ඇයි මෙයා බිඳුවයි කියලා කියන්නේ අන්න ඒක තමයි මුලින්ම කියලා දුන්නා හරි ඔන්න දැන් මේ නම් වෙන ගණන් සල් මේ මේ x මේ මේ එලිට ගන්න ඕනනේ නම් වෙන ගණන් සර් මොකේද මේ නම් වෙන ගණන් සර් දෙනවා නම් වෙන ගණන් වෙනස් හරි දැන් මෙතෙන්ටකම් මේ වගේ නම් වෙන ගණන් මම කියලා දෙන්න ඔන්න මේ ගුණිතය බිඳුවයි මේ ගුණිතයේ බිඳුවයි කියන්නේ දරුවෝ එක්ක මෙයා බිඳුවයි එක්ක මෙයා බිඳුවයි 3n ඍණ භාගය සමානයි බිඳුවක් හෝ 2n ඍණ භාගය සමානයි බිඳුවක්
විය යුතුය. මෙයා බිඳුවක් නම් 3n සමාන ඍණ භාග මෙහෙට ආවා ධන භාගය දෙපසම 3න් බෙදන්න. එතකොට x සමානයි මෙයා 3න් බෙදෙනකොට මේ මේ 3 එන්නේ ඉරයටට. හරිද මම බෙදන්න. වෙන්නේ කොහොමද කියලා? 6 එකයි. ඔව්. 6න් එකයි එන්නේ. එතකොට මෙයා 3න් බෙදෙනකොට එක බෙදීම දෙවරක් තුන. ඉරයටට තමයි 3 එන්නේ. කියන්නේ n සමානයි 6n එකයි. ඔන්න. මෙයා මේ පැත්තට ගියා 2y සමානයි භාගයයි. එතකොට n සමානයි දෙවරක් දෙක. ඉරයට තමයි මේ දෙකක් තියෙන්නේ. එතකොට n සමානයි 4n එකයි. ඔන්න 23 දෙක. n සමානයි 6n එක හා n සමානයි 4n එක. මේවා තමයි 22. මේ x සමානයි බිංදුව x සමානයි මේ තුනෙන් එන්නේ. මොකටද දරුව? මේ නම් වෙන ගන්නද? හරි මං හදනවා ඒක. හරිද? මේවට තමයි විසඳුම් එහෙම නැත්තම් මූල කියලා කියන්නේ විසඳුම් එහෙම නැත්තම් මූල හරි රෝමී ලක්කන් 9 බලන්න දැන් මේ හදපු ඒවා වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස් ඔන්න රෝමී ලක්කන් 9 x වර්ග ඍණ 3x සමානයි බිංදුව. අර මම ඉස්සෙල්ලා කියලා දීපු උදාහරණය වගේ. දැන් මේක සාධක දෙකක ගුණිතයක් ලෙස නැහැ. දැන් කලින් හදපු ගණන් 8ම සාධක දෙකක ගුණිතයක් ලෙස මෙහෙම තිබුණා සමානයි බිංදුව කියලා. ඒතර අපි ලිව්ව මෙයා සමාන බිංදුවක් හෝ මෙයා සමාන බිංදුවක් කියලා. දැන් මේක එහෙම ලියන්න බෑ. එහෙනම් මේක මුලින්ම සාධක වෙන් කරගන්න ඕනේ. ආනේ මේව තමයි සාධක මගින් මුල කරන්නේ. හරි. මේවයි සාධක හොයලා තමයි මූල හොයන්නේ. එහෙනම් මුලින්ම මේ වර්ග ප්‍රකාශනේ සාධක වෙන් කරන්නේ. x වර්ග ඍණ 3x ගේ සාධක. මොන සාධකයක්ද තියෙන්නේ? ආ පොදු සාධකයක් තියෙනවා. x පොදු සාධකයක්. ඔන්න x එළියට ගමු. එළියට ගත්තා. x ඍණ 3 සමානයි බිංදුවයි. ඔන්න දැන් හරි. සාධක දෙකක ගුණිතයක් ලෙස ආවා. ගුණිතේ බිංදුවයි. මේ ගුණිතේ බිංදුවක් වෙන්න නම් x සමානයි බිංදුවක් හෝ x ඍණ 3 සමානයි බිංදුවක් විය යුතුය. මේ ගුණිතේ බිංදුවක් වෙන නම් එක්ක මෙයා බිංදුව. එහෙම නැත්නම් මෙයා බිංදුවක් වෙනවා. ඒක තමයි මේ කොහොමද වෙන්නේ? එහෙනම් x සමානයි බිංදුව හා x සමානයි 3 කියන්නේ මෙන්න මේ වර්ග සමීකරණයේ විසඳුම්. එහෙම නැත්නම් මූල. හරි නේද? දැන් හදාගෙන යන්න ওই විදියටම ওই ගණන් සෙට් එක. මේ ගණන් සෙට් එක මේ කොලොස් එක ගන්න පොඩ්ඩක් කවුන්ට් කර. හරි. රෝමී ලක්ෂණ 10ක් මම හදන්නම්. 6යි a වර්ග ධන 9යි a සමානයි බිංදුවයි. මෙයාගේ දරුව 6නොයි 9නොයි 3ක් එළියට ගන්න පුළුවන්. a වර්ගයේ a. ඒකත් පුළුවන්. 6 3න් බෙදුණා 2යි. a වර්ගයේ 1ක් ගත්තා තව 1ක් ඉතිරි. දන්න නවයේ තුනෙන් බෙදුනා තුන ඒක එළියට ගත්තා වරහන් දැන් සමානයි බිංදුව හරිද ඔන්න පොදු සාධක එළියට ගත්ත දැන් ඔන්න සාධක දෙකක ගුණිතයක් තියෙනවා මේ තුන වැඩන්නේ ඔක්කොම තුනෙන් බෙදාගෙන බෙදාගෙන යනවා මොකද තුන කීරවත් බිංදුවක් වෙන්නේ නැහැ තුන තුනමයි එහෙනම් දෙපසම තුනෙන් බෙදලා දාමු තුනට තුන කැපිට ගියා ඒ වාරයක් 2a ධන 3 සමානයි බිංදුව බෙදීම තුන බිංදුවයි හැබැයි දෙපසම a ගෙන් බෙදන්න බෑ හොනේ. ඇයි a ගෙන් බෙදන්න බැරි? අපි දන්නේ නැහැ a බිඳුවක් වෙනවා කියලා. a බිඳුවක් වුණත් එහෙම බෙදන්න බෑනේ. ශුන්‍යකින් බෙදන්න බෑ. කිසිම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදන්න බෑ. හැබැයි බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. හැබැයි කිසිම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදන්න බෑ. මේ වැඩේ කරන්න බෑ. මේක කරන්න පුළුවන්. මේක හරියට. මේක අර්ථ විග්‍රහයයි. හරිද? බිඳුවෙන් බෙදීම අර්ථ විරහිතයි. මේකට අර්ථයක් නැහැ. තාම ගණිතේ මේක හොයාගෙන නැහැ. අර්ථයක් නැහැ. මේක බිඳුවයි. මේ සමාන බිඳුවක්. හරි, ඔන්න එහෙනම්. දැන් ගුණිතේ බිඳුවයි. ඒ සමානයි බිඳුවක් හෝ. මෙතනින් පස්සේ දිනවා ඒ සමානයි බිඳුවක් හෝ. ඒ සමානයි බිඳුවක් හෝ. 2a ධන 3 සමානයි බිඳුවක්.
ලිය යුතුය. මේ දෙනෙකුගේ බිඳුව. එහෙනම් A සමානයි බිඳුව හා ධන තුන එහා පැත්තට දාන්න. A සමානයිතර වෙන තුන බෙදීම දෙක. තමයි මේක විසඳුම් දෙක. මොනේ සමාන බිඳුව හා A සමාන වෙන තුන බෙදීම දෙක. මෙයාම තමයි වෙන 1යි 2 වෙන එක. මෙතන 1.5. හරි හදාගෙන යන්න. ඊළඟ ගානක් නම් කියලා දෙන්නම්. ඔන්න මේ 11 වෙනි ගාන දරුව මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. 3x² = 6x. හරි? දැන් ඔබ සමීකරණය. දැන් මගින් ළමයි අහන්න පුළුවන් සර් අපිට දෙපසම 3x කින් බෙදන්න පුළුවන්. उत्तर මට ඔය මං ඉගෙන ගන්න කාලේ ආව මට ඔය වගේ ප්‍රශ්න. හරිද? අපිට තියෙන ප්‍රශ්න. හරි. ආ සර් මාංශයෙන් දාන්න. මාංශයෙන් දාන්න. ඔන්න මෙහෙම කරොත් හරිද? හරි සානේ. හරි. 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 මම කියනවා මේක වැරදි. හරිද? ඇයි අපි දන්නේ x බිඳුවක් වෙනවද කියලා x බිඳුවක් වුණොත් බෙදන්න පුළුවන්ද නැහැ නේ ආ එහෙනම් අපිට කොහෙත් අමුතේ දෙපසම x ගෙන් බෙදන්න බෑ මේ සමීකරණ වලට හොඳයි මේකේ මේ සමීකරණ වලට සමීකරණ පාඩමේ අනිත් පාඩම් එක පටලව ගන්න එපා හොඳේ දෙපසම x ගෙන් බෙදන්න බෑ ඇයි අපි දන්නේ x ට බිඳුවද කියලා x සමානයි බිඳුවක් වුණොත් එතකොට දෙපසම x කින් බෙදුවා කියන්නේ බිඳුවෙන් බෙදුවා හා සමානයි. බිඳුවෙන් බෙදන්නේ නැහැ. අර්ථ විරහිතයි. එහෙනම් අපිට x කින් බෙදන්න බෑ. දෙපසම 3 නම් බෙදට හැකි. අපි අන්තිමට 3 බෙදමු මෙන්න මේ විදිහට. එතකොට මේ වගේ ගාණක් හදන්නේ මේ විදිහට නෙමෙයි. හරිද? එතකොට මේ වගේ ගාණක් හදන්න දරුවෝ අපි මෙන්න මේ තියෙන පදේ මේ පැත්තට ගේනවා. ගෙනල්ලා මේ වගේ සාධක වෙන් කරලා තමයි පස්සේ තමයි ওই විදියට 3න් බෙදන්නේ. මෙහෙම නෙමෙයි හදන්නේ. මේ මැදුවත් වැරදි. මේක හදන්නේ 3x වර්ගය වුණා ලියාගෙන 6x මෙහෙට කියනවා ඍණ 6x සමානයි බිඳුවයි. ඔන්න ওই විදියට ලියාගෙන දැන් තමයි සාධක වෙන් කරන්නේ. මේ දෙන්නට 3ක් පොදුයි x එකකුත් පොදුයි. එතකොට 3 එලියට ගත්තා x වර්ගයෙන් x එකකුත් ගත්තා තව x එකක් ඉතිරි. වෙන 6 3න් බෙදුණා 2යි x එකේ එලියට ගියා. සමානයි ඔන්න දැන් අර දෙපසම 3න් බෙදන්න පුළුවන් දැන් පුළුවන් දෙපසම 3න් බෙදන්න දැන් ලියා ගන්නද ඔතෙන් ලියන්න දැන් ලියන්න 3යි 3යි කැපිලා ගියා x වාරයක් x වෙන 2 සමානයි බිඳුව බෙදීම 3 බිඳුවයි හරිනේ එහෙනම් මේ ගුණිතේ බිඳුවයිනේ x සමානයි බිඳුවක් හෝ x වෙන 2 සමානයි බිඳුවක් වෙනවා දැන් කනේ x සමානයි බිඳුවක් වෙනවා එහෙනම් අපිට x කින් දෙපසම x කින් බෙදන්න බෑ හරි ඔන්න ඔබ තමයි ක්‍රමය මේ වගේ කරන x සමානයි බිඳුවක් හෝ x වෙන 2 සමානයි බිඳුවක් විය යුතුය එහෙනම් x සමානයි බිඳුව හා x සමානයි 2 තමයි මේකේ විසඳුම හරි ඊළඟ ගණන් ටික හදාගෙන යන්න ඒ කොහමද x සමාන බිඳුව හෝ x ඍණ 2 සමාන බිඳුව වෙන? ඒක තමයි අපි කියන දේ. කොහෙද ඉන්නේ?
නෑ මං නිදාගෙන හත හමාරට බැලුව මැසේජ් එක. මමයි කියලා දෙන්න ඕන. අරගන්න. ඇයි මිස් ගන්නෙ? ඇයි මේ ගුණිතේ බිඳුවක් වෙන්නේ? ඕක තේරුම් ගත්තොත් ළමයි මට නිකන් මුලින්ම කියන්න බෑ දැන් බලමු මම මුලින්ම කියලා දෙන්න එක. තේරුණාද දන්නේ නෑ. ඇයි මේ කොහොම ගුණිතයක් ඇයි අපි බිඳුවකට සමාන කරන්නේ? කවුරු හරි ළමයි මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. x හරි x ඍණ දෙක හරි බිඳුව වුණොත් එහා පැත්ත බිඳුවට සමාන කරන්න. එහා පැත්ත බිඳුවයිනේ. ඒ පැත්ත බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මේ ගුණිතය බිඳුවක් වෙන්න නම් අන්න එහෙමයි පටන් ගන්න ඕනේ. හරි දැන් කරමු. මේ ගුණිතය බිඳුවක් වෙන්න නම් මේ ගුණිතය බිඳුවක් වෙන්න ඕන නම් x හරි x ඍණ දෙක හරි බිඳුවක් වෙන්න ඕන. ඒතර බිඳුවට බිඳුව සමාන වෙනවා. ආ. බිඳුවට බිඳුව නෙමෙයි බං. හරිද? මෙහෙමයි. මේ ගුණිතය බිඳුවක් වෙන්න නම් ගුණිතයක් බිඳුවක් වෙන්න නම් ඔන්න මම මේක අයින් කරලා මේක වෙනකොට මෙහෙම ගන්නම්කො x ගුණ කිරීම y කියලා මේක නැතුව ඔන්න මම දැක්කා x ගුණ කිරීම y බිඳුවක් වෙන්න නම් එක්කෝ x බිඳුවක් වෙන්න ඕන x බිඳුවක් වුණොත් මේ ගුණිතේ බිඳුවයිනේ මොකද බිඳුවරක් y බිඳුවයි ඒතකොට x බිඳුවක් වුණොත් ගුණිතේ බිඳුවයි එහෙම නැත්තම් y බිඳුවක් වුණත් x වරක් බිඳුව බිඳුවයි හරි එතකොට හරි වැඩේ හරි. නං මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් එක්කෝ x බිඳුවක් වෙන්න ඕන එක්කෝ y බිඳුවක්. මෙහෙම ලක් දුන්නා. 2x සමානයි බිඳුවයි. මෙතන තියෙන ගුණිතයක් නේ. මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් 2 සමානයි බිඳුවක්. 2 සමානයි බිඳුවක් වෙන්නේ නැහැ නේ 2 2මයි. එහෙනම් මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් අනිවාර්යෙන්ම x සමානයි බිඳුවක්. මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් x බිඳුවක් වෙන්න. නමුත් මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් x බිඳුවක් වෙන්නත් පුළුවන් y බිඳුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දෙකෙන් මොකක් හරි එකක්. x සමානයි බිඳුව හෝ y සමානයි බිඳුව විය යුතුයි මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම්. ඒතර මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් x සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුවක් වෙන්න ඕන. හරි. ආයෙත් තමයි කියන්නේ. මේ ගුණිතේ බිඳුවක් වෙන්න නම් x සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුවක් විය යුතුයි. දැන් තේරුණාද? ඔබේ 13 වෙනි ගාන සර් මේ අර මේ x වර්ගය සමානයි 49 කට සර් 49 මේ පතරයක 7 වර්ගයට ගන්න සර් x වෙන 4 x වෙන 7 කියලා ගන්න තියෙන්නේ ඔබේ ලක්කම් කීයද 13 සර් 13 නේ මම එතකොට මේ 11 හැදුවද ඔබ හැදුවද හැදුවා සර් හැදුවා ඒක නේ හැදුවද නෑ හැදුවේ 12 හැදුවේ නැහැ 12 හැදුවේ නැහැ උඹට විශ්සු මේක හැදුවේ නැහැ 2p වර්ග සමානයි 3p 11 හැදුවා 12 හැදුවේ නැහැ හරි ඔන්න මෙයාව හදන්න 3p මෙහෙට ගේන 2p වර්ග වෙන 3p සමානයි 0 p එකක් පොදුයි එළියට ගත්තා 2p ඍණ 3 සමානයි 0 හරි ගුණිතේ බිඳුවයි එහෙනම් p සමානයි බිඳුවක් හෝ 2p ඍණ 3 සමානයි බිඳුවක් විය යුතුයි එහෙනම් p සමානයි බිඳුව හා p සමානයි යහපත 3 ගියා 3 බෙදීම 2 කියන්නේ මේක 22 p සමානයි 1 2 ගන්නේ 2 p සමානයි බිඳුව හා p සමානයි 1 2 ගන්නේ කියන්නේ මේක 22 එතකොට සෝක p වලට මගේ අන් දෙකක් තියෙනවා. ඔව් p වලට එන අගයන් දෙක තමයි කියන්නේ විසඳුම්. නැත්තම් මූල කියන්නේ. හරිද? මේ එන විසඳුම් අර වර්ග සමීකරණයට ආදේශ කරාම වර්ග සමීකරණය තෘප්ත වෙනවා. තෘප්ත වෙනවා කියන්නේ ඒ සමීකරණේ වම් පැත්තයි දකුණු පැත්තයි ගන්නට දැවස් වෙනවා. හරිද? තෘප්ත වෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 13. x වර්ගය සමානයි 49.
මේ වර්ග සමීකරණය මෙයාට එහෙම නැත්නම් මෙයාට මේ ඕනේ එකට x 7 එහෙම නැත්නම් x 7 දැම්මත් මේක බැලන්ස් වෙනවා බලන්න කො මෙතන දාලා x 7 දානකො 7 වර්ගය 49 49 49 සමානයි ආ දෙපැත්ත බැලන්ස් අනික උතන තෘප්ත වෙනවා කියන්නේ හරිද මෙතෙන් 7 දැම්මත් 7 වර්ගය 49 49 49 බිඳුවක් ආ දෙපැත්ත බැලන්ස් තෘප්ත වෙනවා ඍණ 7 දැම්මත් ඕකම වෙනවා ඍණ 7 වර්ගය ධන 49 ඊළඟට රෝවි ලක්ෂණ 14 එක සමානයි 9යි x වර්ග අපිට මේක කැමති විදිහට හදන්න පුළුවන් කැමති නම් එක මේ පැත්තට ගෙනල්ලා නැත්නම් 9x වර්ගය එහා පැත්තට ගෙනියන්න ඕන විදියට කොහොම හැදුවත් අවසානයේ 1 22 එන්නේ 22 එකමයි ඕන විදියට හදන්න පුළුවන් ඕනම 9x වර්ගෙ මෙහෙට ගෙනනම් එතකොට 1 ඍණ 9යි x වර්ග සමානයි 0යි එක කියන්නේ එකේ වර්ගයමයි. මම මේක අයිඩියා ගන්නවා. එකේ වර්ග ඍණ 9 කියන්නේ 3 වර්ග x වර්ග සමානයි 0යි. වර්ග දෙකක අතරේට සාධක දාන්නවා. එක ඍණ 3x එක ධන 3x සමානයි 0යි. එතන 3x එක ධන 3x සමානයි 0යි. එහෙනම් මේ ගුණිතයේ 0යි කියන්නේ එක ඍණ 3x සමානයි 0ව හෝ එක ධන 3x සමානයි 0 වේවි. මෙයා බිඳුවක් නම් 3x එහා පැත්තට ගියා 1 සමානයි 3x. ඒ කියන්නේ x සමානයි 3 න් 1යි. ධනයක එහා පැත්තට දාන්න ඒතර 3x සමානයි ඍණ 1යි. ඒක x සමානයි ඍණ 1 බෙදීම 3යි. ඔන්න විදිහට 2යි. x සමානයි 3 න් 1 හා x සමානයි ඍණ 3 න් 1. මෙතෙන්ට හෝ මෙතෙන්ට හා රෝම ඉලක්කම් 15 4x වර්ග ඍණ 12 සමානයි 0යි හරි හදාගෙන යන්න බෑ ටක්ටක් ගාව හදන්න මේ අද ඉක්මනට කොහොම හරි මේ වැඩේ ඉවරයක් කරලා දාමු වර්ග සමීකරණ ටික 10 වෙනිදා මොකද්ද? ඔව් 15 වෙනි ගානේ සර් මේ 4 මේ එලිටරන සර් මේ කරන්න ඕන 4 සාධක කරගන්න ඕන ඔව් 4 සාධක දෙන්න ගත්තා සද්ද මේ 12 3ක් වෙනවනේ සර් මේකනේ සර් එලිට ගත්තා වර්ග මූලයක් නෑනේ හරි අපි මං කියලා දුන්නනේ මූලය හදාගන්න විදිය මං එන කලින් අංකයක් එන්නේ නැහැ නේද? එතන මූලයක් දාලා හදාගන්න. ඒකෝ. ඇයි කියලා දුන්නේ කලින්? ඒක හදාගන්න පුළුවන්. ඔන්න දෙකත් මං හතරෙන් බෙදලා දානවා. එතකොට මම හතරෙන් බෙදපු ගමන්
x වර්ග ඍණ 3 සමානයි බිඳුවයි. මෙයා පුළුවන් x වර්ග ඍණ මූල 3 වර්ගය සමානයි බිඳුවයි. ආ වර්ගයයි මූලයයි කැපිලි ගිහින් 3 වෙනවා. දැන් අපි උතර 3 මෙයා වර්ගයක් කරගන්න මෙතන මූල 3 වර්ගය දාගන්න. ඒක වැඩේ නැහැ. මම x ඍණ මූල 3 x ස්ථාන මූල 3 සමානයි බිඳුවයි. වර්ග දෙක අතරේ වර්ග දෙක අතරේ සාධක දෙන්න. ඔන්න x ඍණ මූල 3 සමානයි බිඳුවක් හෝ x ධන මූල 3 සමානයි බිඳුවක් විය යුතුයි. එහෙනම් විසදු x සමානයි මූල 3 හා x සමානයි ඍණ මූල 3. ඔන්න විසදුම් දෙක. මේවත් දරුවෝ මෙහෙමයි. දැනට ඔහොම හොයන්න හොඳයි. ඔය 11 ඉදි තමයි මේ මේ මූල 3 ඔහොම තියන්නේ අපි. මූල 3ට අගේ දෙනෝ අපි ආදේශ කරනවා. අර මිශ්‍ර සංඛ්‍යාවන් තියුවනේ. ඒවත් එහෙමයි. මිශ්‍ර සංඛ්‍යාව විතර තියන්නේ 11 ඉදි. ඒවත් අපි දශම කරලා තියන්නේ. හොඳ 11 වසරේ. දැනට කමන්නේ දැනට ඔය ඉදි තියන්න. 11 ඉදි තමයි අපි මේ වැඩි දියුණු සුළු කරන්නේ වර්ග පූර්ණය සහ සූත්‍රය භාවිතය කරලා. ඉතින් තමයි මේවා දශම බවට පත් වෙන්නේ. මේවා අනිවාර්යෙන් දශම වෙන්නේ. මේවා දශම භාග සංඛ්‍යා සියල්ල දශම වෙනවා 11 ඉදි. දැනට කමන්නේ ඔහොම තියන්න. සර් මේ අර ඍණ ලකුණ මේ වර්ගමූල ලකුණෙන් එළියට තියන්නේ ඇතුළට තියන්නේ එළිය තියන්නේ මෙහෙමයි ඇතුළට දාන්න බැරිද ඇතුළට දාන්න බෑ වර්ගමූලය ඇතුළට ආවොත් මෙහෙම ඒව නැහැ ඔහොම ඒව නැහැ ඔහොම එකක් එනවා කියන්නේ මේක සංකීර්ණ සංඛ්‍යාවක් මේ සංකීර්ණ සංඛ්‍යාව ඕ ලෙවල් සිලබස් එකේ නැහැ තියෙන්නේ ඒ ලෙවල් වල ඒතර මේ ඍණ එක නැති කරන්න දාන y වර්ගයක් ඒවල කියලා දෙන්නේ ඒ ලෙවල් වල නේද 3i වර්ග කියලා සංකීර්ණ සංඛ්‍යා පාඩම. ඍණ තුනේ මූලය නෙමෙයි. නෑ මේවයි මූල ගන්න නෑ. ඍණ සංඛ්‍යාවල මූල ගන්න නෑ. ඒව සංකීර්ණ සංඛ්‍යා. ඒ ඊලෙවල් වලට තියෙන්නේ. ඕගොල්ලොන්ට නෑ. ඊලෙවල් මැච් කරන ළමයිට ඉතින් ඔවා අහුවෙලා. ඊළඟට අර ක්‍රම ලක්ෂණ 16 2 x වර්ගය සමානයි 10යි මේ 10 මේ පැත්තට ගේන 2 x වර්ග ඍණ 10යි සමානයි බිඳුවයි දෙකක් එළියට ගත්තා x වර්ග ඍණ 5 සමානයි බිඳුවයි දෙපැත්තම දෙකෙන් දෙකට දාන්න 2 2 ගැටෙන ගියා x වර්ග ඍණ 5 සමානයි බිඳුවයි. දැන් මෙයා හදාගන්න පුළුවන් x වර්ග ඍණ 5 කියන්නේ මූල 5 වර්ගය සමානයි බිඳුවයි. එහෙනම් x ඍණ මූල 5 x ධන මූල 5 සමානයි බිඳුවයි. එහෙනම් විසඳුම් දෙක x ඍණ මූල 5 සමානයි බිඳුවක් හෝ x ධන මූල 5 සමානයි බිඳුවක් විය යුතුය. x සමානයි මූල 5 හා x සමානයි ඍණ මූල 5 හරිද ඊළඟට 17 වෙනි ගාන x වර්ග ධන 7යි x ධන 12 සමානයි බිඳුවක්. ආ මේ තියෙන ත්‍රිපද වර්ගජ සමීකරණයක්. ත්‍රිපද වර්ගජ සමීකරණයක් කියන්නේ සමානයි බිඳුව නිසා. ඕකේ නිසා සර් ලේසිං ක්‍රමයක් කියලා දෙනවා අපිට මේක ගන්න අර. ඒකයි වාචික කරන්න පුළුවන් නේ. බයි බයි බා. අයියෝ. එහෙම බා. මේ මේව එහෙම කරන්න යන්න එපා. එහෙම කරන්න යන්නේ වීජිය භාග සුළු කරලා විතරයි. භාගවල හර එළියක් විතරක් එහෙම ගන්න. මොකද ඒ හර එළියන් තමයි කටුකොලේ හදලා ඉතින් දාන්නේ. මේක කටුකොලේ හදන්නේ නැහැ නේද? මෙතන හදාගෙන යන්න එපා. මේකට කිව්වා. සර්. ඔව් එතන තියෙන්නේ මේ පහේ මූලයයි ඍණ පහේ මූලයයි. එතකොට ඔක් කියවන්නේ ඍණ පහේ මූලයයි. නෑ නෑ ඔය අට දිගේ.
ඔව් මෙතන x සමාන මූල පහ හා x සමාන ඍණ මූල පහ තමයි විසඳුම් දෙක විසඳුම් ඍණ පහේ මූලය නෙමෙයි x සමානයි මූල පහ මේක ඍණ මූල පහ ඍණ මූල පහ කිය ඍණ මූල පහ ඍණ මූල පහ ඍණ පහ ඍණ මේ ඍණ පහ කියන්නේ ඍණ මූල පහයි කියලා කියන්නේ මූල පහයි ඍණ මූල පහයි හරිද මෙන්න මෙයා ත්‍රිපදයක් අපි 12 ධන 12 x වර්ගයෙන් වැඩි කර ධන 12 x වර්ගය මෙහෙම හදා ගන්න ඕන හොඳ මේ පළ හතරක් කරලා මේ විදිහට වැඩේ කර ගන්න ඕනි ආ නැත්තම් බෑ හරියන්නේ නැහැ හතර වරක් 3 ධනයි ධනයි ආවම වැඩේ හතර වරක් 3 ධනයි 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 ආවම වැඩේ හරි x වර්ග ධන 4x ධන 3x ධන 12 සමානයි බිඳුවයි දැන් ජෝඩු කරලා දාමු x එකක් පොඩුයි x ධන 4 ධන 3 x ධන 4 සමානයි බිඳුවයි x ධන 4 එළියට ගන්න x ධන 3 සමානයි බිඳුවයි කොහොමද දැන් අපිට කියන්න පුළුවන් x ධන 4 සමානයි බිඳුවක් ඕ x ධන 3 සමානයි බිඳුවක් විය යුතුය. එම නිසා දැන් විසඳුම් දෙක තමයි x සමානයි ඍණ 4 හා සමානයි ඍණ 4 හා x සමානයි ඍණ 3. ඔන්න විසඳුම් දෙක මූල දෙක. හරි මේ විදිහටම දරුවෝ මේ ඔය ඉතුරු කොටස් ටික හදාගෙන යන්න හොඳ ඉතුරු ටික හදන්න දඩබඩ ගාලා මේ විදියටම ඔය ප්‍රශ්න අංක දෙක ඒ කියන්නේ ඊළඟ ගාන මේ වීජ්‍ය භාග තියෙනවනේ ආ භාගවල හරය කොහොමාව ඒ කියන්නේ හරයට හොඳ හරයට විතරක් ත්‍රිපදයක් ආවොත් ගැත්තට කමන්නේ නැහැ හරයට හැබැයි ළවයට ආවොත් එහෙම ඉපා හතර x වර්ග ඍණ 4x ඍණ 5 සමානයි බිඳුවයි. හරි. ඔයාලා දරුවෝ මේ මේක පද හතරක් කරලා සාධක ඔයාලා ගන්න ඇති නේ මන්ට අග්ගල් ලියන්න. හැබැයි ඔයාලා එක සැරේ ලියන්න එපා හොඳ. ඔයාලා පියවරෙන් පියවර පේලි හතරක් පද හතරක් කරලා ඊට පස්සේ පොදු ජෝඩු කරලා පොදු දෙයක් දෙකක් අරගෙන එම ගන්න. මම එක සැරේ ලියන්න. x ධන 1 සමානයි බිඳුවක් හා o x ඍණ 5 සමානයි බිඳුවක් විය යුතුය x සමානයි ඍණ 1 හා x සමානයි 5 19 වෙනි ගාන c වර්ග ධන 2යි c ඍණ 15 සමානයි බිඳුවයි මෙහෙම ගන්න එපා හොඳේ මම මේ එක සැරේ දෙවට ඕගොල්ලෝ එක සැරේ ගන්න නැහැ දන්නවනේ ක්‍රමේ මෙයා මෙයාගෙන් ගුණ කරලා ඒ විදිහට ගන්න c
මේ මම හරිනේ ගැටලුවක් තියද මේ හදපු ඒවයි නෑ නෑ මොනවා හරි තේරෙන්නේ නැත්තම් කියන්න ගෑල් ළමයි කතා කරන්නවත් නෑ මොකක් හරි තේරෙන්නේ නැත්නම් කියලා කියන්න හොදේ මේ එක සැරේ මම ගත්තේ ඔයගොල්ලෝ එක සැරේ ගන්න යන්න ඕනේ ඔයාලා තේරි මේ පද තුන පද හතරක් කරලා جوړු කරලා වැඩි කරලා ගන්න දැන්ติกල් ලේසි ගන්නත් දෙන්න සර්. හරි හරි. ඊළඟට 20 ලේසි. 28 සමානයි 4x වර්ග ධන 6x. මේක ප්ලේසි දරුවෝ. මේ 28 මේ පැත්තට ගියෙ. නැත්තම් මේ දෙන්න මේ පැත්තට ගියෙ. හැබැයි මේ දෙන්න මේ පැත්තට ගියන වල 28 මේ පැත්තට දාන එක ලේසි. එතකොට මේ පැත්ත බිංදුව සමානයි 4x වර්ග ධන 6x ඉවෙනා 28. හරි දැන් බලන්න මේ හැම පදයක්ම දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකක් එළියට ගන්න පුළුවන්. මම කරා හරි පැත්ත ලියන්න පුළුවන් නේද? ඔව්. මේකක්ම දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යන්න පුළුවන් හැම පදයක්ම. ප්‍රථම දෙකෙන් බෙදන්න පුළුවන්. පළවෙනි පියවරට අර දෙක මාරු කරලා බිංදුව අර පැත්තට දාලා ඔය පදේම අනිත් පැත්තට දාලා ලියන්න පුළුවන් නේද? ඔව්. ඔකට ඔය පැත්තට ලියන්න පුළුවන්. ඒක දා ගන්න පුළුවන් හොඳ. ප්‍රශ්නයක් නැහැ. බාර පුළුවන්. ඔව් පුළුවන්. බිංදුව සමානයි. ඔන්න මම මේ හැම එකම දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යනවා. බිංදුව දෙකෙන් බෙදුණා බිංදුවයි. 4x වර්ග දෙකෙන් බෙදුණා 2x වර්ග. ධන 6x දෙකෙන් බෙදුණා ධන 3x. ඍණ 28 දෙකෙන් බෙදුණා ඍණ 14යි. දැන් ඔන්න මෙයා මෙහෙන් ලියලා බිංදුව මෙහෙන් ලියන්න පුළුවන්. නැත්තම් කොහොම තියෙද්දි ලිව්වත් ගැටුවක් නැහැ. මම ඉතින් කොහොම තියෙද්දි හදන්නම්. මොකද දෙපැත්තම හුරු වෙන්න එපා. ඕන පැත්තක් එකයි. දැන් මෙයා ත්‍රිපද වර්ගජ සමීකරණයක් ත්‍රිපද වර්ග සමීකරණය සාධක වෙන් කරන පද හතරක් කරලා ඍණ 4 වරක් 2 ඍණ 28යි ඍණ 28යි x වර්ග දෙකට කඩමුද 4 වරක් 4 4 වරක් 4 4 වරක් 4 එතකොට මෙයා ඍණ එන්න ඕන එක්කෙනෙක් ඍණයි අනිත් එක්කෙනා ධනයි මැද පදය ධන නිසා වැඩි එක්කෙනාට ධන දුන්නා අනිත් එක්කෙනා ඍණ දුන්නා. අපේ මේ ඍණ 28 සහ දෙකෙන් බෙදාගත්තම සර් මොකද මේ ඍණ 28 සහ අපි දෙකෙන් බෙදාගත්තනේ ඔක්කොම ටික එපාදේම. ඔව්. එතකොට සර් ඍණ 14 නේ ආවේ. එතන අපි 14 සර් මේ නෙමෙයි ගන්න ඕන. මොකද මොකද 14? එතකොට 14 මේ නෙමෙයි ගන්න ඕන මේ අර වගේ. දැන් සර් 28 නේ හෙව්වේ. නැහනේ. ඍණ 14 වරක් දෙක මේ දෙන්න ගුණ කළා නේ ගන්නෙ. අංගුණ දෙ. ආ ඔව් සර්. හරි මේ දෙන්න ගුණ කරනවනේ. එහෙනම් මෙතන හදන්න. ඔයා ඔය පරණ වගේන තියෙන්නේ මේ එක සැරේ හදන ක්‍රමෙත් එක. එක සැරේ හදන ක්‍රමෙ තමයි මෙතන හිතන්නේ. මේ මං කිව්වේ ඒක වැඩි පටලවා ගන්න එපා කියලා. මේ දෙන්න ගුණ කරනවා. නෑනේ. මොකද්ද? එක සැරේ හදන ක්‍රමෙන් හැදුවට කමක් නෑනේ. එක සැරේ හදන ක්‍රමෙන් හදන්න එපා. මොකද දන්නවද? මේ පොඩි ගාණක් නේ මේක. ඒ නිසා දරුවෝ මේ වගේ ගණන් මේ විදියට හදන්න. අර වීජ්‍ය භාගවලට හරයට ආවොත් ත්‍රිපදයක්. ඒක එක සැරේ ගත්තら කමන්නේ නැහැ. මොකද අපි ඒක කටුකොලේ හතර තමයි උදින්ට දාන්නේ. ඉතින් කටුකොලේ පද හතරක් කරලා වැඩේ ඔය වැඩේ කරනවට වඩා ඕක තග්ගාල කරගන්න පුළුවන් නේ. හරිද? ඔය එක සැරේයි හදන ක්‍රමේ ඔයාලට කියලා දෙන්න නැහැ. මම කියලා දුන්නා. ඔයාලට කියලා දෙන්නේ නැහැ. කොහේවත් සිලබස් එකේවත් දුරවත් එකේවත් කොහේවත් දෙන්නේ නැහැ. එක සැරේ හදන්න ඕගොල්ලන්ට කියලා දෙන්න කියලා. හරිද ඉතින් මම කියලා දුන්නා මොකද අර වීජ්‍ය භාගවලට හරයට
ත්‍රිපදයක් ආවොත් එක සැරේ ගන්න තිබ්බනම් ලේසියිනේ. ඉතින් මම ඒ නිසා ක්‍රමේ කියලා දුන්නා. ඒ ක්‍රමේ තිය අරගෙන දැන් ඒක මේ තීරුම් අරගෙන අහනෝ හැම එකටම මේක දෙම්මර කවන්නේ නැද්ද කියලා. ඉන්න දාන්න එපා. හදන්න ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමයට හදන්න. නැත්නම් අන්තිමට මැද පේරි වලට ලකුණු වෙන් කරොත් මැද පේරි වල ලකුණු නැහැ. ඔන්න මෙයා 2x වර්ග ඍණ 4x ධන 7x ඍණ 14 මේ දෙන්නට පොදුයි 2x එකක් x ඍණ 2 ධන 7 එළියට ගත්තා x ඍණ 2 x ඍණ 2ක් එළියට ගත්තා 2x ධන 7 සමානයි 0 දැන් අපිට කියන්න පුළුවන් මෙයා බිඳුවක් හෝ x ඍණ 2 සමානයි බිඳුවක් හෝ 2x ධන 7 සමානයි බිඳුවක් විය යුතුය x සමානයි 2 හා අනිත් එක නම් මේ 7 මෙහෙට ආවා ඍණ 7 දෙනීම 2යි එන්නේ x සමානයි ඍණ 3යි 2 න් 1යි සමානයි ඍණ 3යි 2 න් 1යි එක පාර ලියන්නනේ සර් අරක එක පාර හරි කොහොම හරි ගන්න විසඳුම් එක මේ දෙක තමයි උත්තර දෙක මේ විසඳුම් දෙක තමයි ගන්න ඕනේ විසියක් වෙන ගාන x වෙන 1 x වෙන 2 සමානයි 2x වර්ග ඍණ 3x ඍණ 2 මෙයා දැන් දරුව නිකන් ඔහම එක සැරේ හදන්න බෑ මෙයා මුලින් මේ වරහන් සුර කළා මොකද මේකේ x වර්ගයේ පද x පද නියත පද මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ x වර්ගයේ පද x පද නියත පද ඒ ටිකම ගන්න පුළුවන් මේ වරහන් දෙක සුර කළා මේ ඔක්කොම එක පැත්තකට අරගෙන එක පැත්තක් බිඳුවක් වෙනවා අනිවාර්යෙන් සමීකරණයක එක පැත්තක් බිඳුවක් වෙලා තියෙන්න ඕන හරි එතකොට තමයි අර අපි අර විදිහට සාධක වෙන් කළා මෙයා සමාන බිඳුව එහෙම කියන්නේ එක පැත්තක් බිඳුවට වෙනවා මොකද ගුණිතය බිඳුවකට නෙවෙන්නේ සමාන වෙන්න ඕන ගුණිතයකට ගුණිතය බිඳුවට සමාන වෙන්න නම් එක පැත්තක් බිඳුවක් කරගන්නම ඕනි එහෙනම් මේ ඔක්කොම ටික මෙහෙට ගේන්නත් ඕන මේව ගුණ කරගන්නත් ඕන මොකද මම මෙයා 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 ගුණ කරගන්න x වරක් x x වර්ග x වරක් ඍණ 2 ඍණ 2i x ඍණ 1 වරක් x ඍණ 1i x ඒක ඍණ x ඍණ 1 වරක් ඍණ 2 ධන 2 සමානයි 2i x වර්ග එහෙනම් එක සැරේ ගණවත් කමන්නේ මේක කොහොම මෙහෙට ගියේ ඍණ 2i x වර්ග ඍණ 3i x මෙහෙට ආවා ධන 3i x ඍණ 2 මෙහෙට ගියා ධන 2 සමානයි බිඳුවයි. ඔන්න එක පැත්තක් බිඳුවක් කරගත්තා. හරිද? මම මෙතන වැඩ දෙකක් කරා. වැඩ දෙකම පැහැදිලිද කරපු වැඩ දෙක එකක් තමයි මෙහි වරහන. මේ දීපද ප්‍රකාශන දෙක ගුණ කරගත්තා. ප්‍රසාරණය කරගත්තා. ඒ වගේම මේ පද සෙට් එක ඔක්කොම මේ පැත්තට ගිනාවා. සමානතාවයෙන් එහා පැත්ත බිඳුවක් කරගත්තා. හරි, දැන් ওই පැත්ත සුළු කරගන්න. දැන් මේ පැත්ත උඩින්ම සුළු කරගන්න. ධන x වර්ග ඍණ 2i x වර්ග ධන x වර්ගයයි ඍණ 2i x වර්ගයයි ඍණ x වර්ග මේ දෙන සුළු වෙනවා ඊළඟට ඍණ 2i x ඍණ x ඍණ 3i x ඍණ 3i x එකයි ධන 3i x එකයි කැපිලා යනවා මේ ටික කැපිලා යනවා ඍණ 2i x එකයි ඍණ x එකයි ඍණ 3i x ඍණ 3 x එකයි ධන 3 x එකයි කැපිලා ගියා. ධන 2යි ධන 2යි ධන 4යි. සමානයි බිඳුවයි. හරි. දැන් අපිට මේක ඕනනම් මේ ඍණ x වර්ගෙ මෙහෙට ගෙනල්ලා ධන x වර්ග 4 මෙහෙට ගෙනව ඍණ 4යි. එහෙනම් මෙන්න මෙහෙම කරගෙන හදන්න පුළුවන්. ධන ඍණ x වර්ග මේ පැත්තට ගෙනාවා. එතකොට මේ පැත්ත බිඳුවක් වෙනවා.
මෙයා මෙහෙට ගිනව ධන x1 හතර එහා පැත්තට ගෙච්චා ඔන්න ඔහම තියාගෙන හදන්නත් පුළුවන් නැත්නම් ධන හතර මෙතනින් ලියලා ඍණ x වර්ගය මෙතනින් ලියලා ඔන්න ඔහම ලියාගෙන හදන්නත් පුළුවන් හරි මෙහෙම හැදුවත් මෙහෙම හැදුවත් අවසානයේ ඉන්නේ එකම උත්තර. අයි මේක සමීකරණයක් නේ. සමීකරණය අපිට පද ඕනෙ විදිහට මාරු කරගන්න පුළුවන්. මේ එහා පැත්තට දාලා ඍණ තියෙන ඒවා ධන කරගන්න පුළුවන්. මේ ඍණ x වර්ගය එහා පැත්තට ගියනම් ධන x වර්ගය වෙනවා. ධන හතර එහා පැත්තට ගියනම් ඍණ හතරක් වෙනවා. මෙන්න මේ වගේ. මාරු නොකර හදන්නත් පුළුවන් සර්. ඔව් මාරු නොකර හදන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මෙහෙමයි. මේක නම් චුට්ටක් දෙපැත්ත දාගන්න. ඒ කියන්නේ ධන හතර මෙහෙන් ලියාගන්න ඍණ x වර්ගය මෙතනින් ලියාගන්න. මොකද මෙතන දාන්න තියෙන පුතේ වර්ග දෙකක අන්තරයක සාධකනේ. ඒතර වර්ග දෙකක අන්තරයක් කියන විදිහට හදාගන්න එපා. එක්ක මේ විදිහට හදාගන්න එක්ක අර විදිහට හදාගන්න. කැමති විදියක්. හරිද? 4 අපි ලියාගන්න 2 වර්ග. එනි x. ඔව් ගණන්සෙ දැන් අසර නැහනේ. මොකද්ද? ඔව් ගණන්ස අපිට නැහනේ. මේ ගණන් තියෙනවා. ලැබුව මේ මේ සමීකරණ අනේ සමීකරණ කරන්නේ හිතුවට නෙවෙයි. ඒ නැත්තේ ඊළඟ සාධක මගින් මූල සෙවීම තියෙනවා. හරිද? ඕගොල්ලන්ට නැත්තේ වර්ග පූර්ණය සහ සූත්‍රය භාවිතය ගැන විතරයි. 2යි 3යි විතරයි. මෙහෙම තියෙනවා. මේ සෙට් එක ඔය පැත්තේ ඔය ගණන් ඔක්කොම ටික තියෙනවා. මේ පැත්තේ මේ ගණන් ඔක්කොම තියෙනවා. මේ තියෙන්නේ. මේ ගණන් සෙට් එකම තියෙනවා. ඊළඟට එහා පැත්තේ එහා පැත්තේ නෑ. මේ ඊළඟට තියෙන්නේ වර්ග පූර්ණය මගින් මූල සෙවීම. ඒව නෑ. මේ පැත්තේ තියෙනවා. वर्ग पूर्ण ඒකම මම දාන්න හැදුවේ දරුවෝ දැන් යාළුවෝ උදේ පාන්දර දාන්න කිව්වා බලමු තාම මම මේ දැන් මේක ත්‍රුටි කරන්න දවසක් ගත්තේ නැහැ මොකද්ද 11වසර 11වසර හරි මම දාන්නම්කෝ එක ටයිම් එක තාමම ටයිම් එක හරියට දුන්නේ නැහැ ඒ ළමයිට අපි 11වසරට ගියාට පස්සේ 10වසරේ පන්ති වල ජොයින් කරගන්නවා ඔව් ඔව් ඔයගොල්ලෝ 11වසරට ගියාම 10වසරේ පන්ති වලටත් සම්බන්ධ වෙන්න පුළුවන් අවුරුද්දකුත් නැහැ හතරක් නැහැ කාලෙ. නෑ තව ටික කාලයක්. එතකොට ගිහිල්ලා තියෙද්ද නැහැ. හරි. ජේගේ උත්තරේ මොකද්ද? අන්තිමට? මේක දෙන්නේ. ඔන්න මම මේ විදිහට හදන් යන්නම්. 2 ඍණ x 2 ධන x සමානයි බිංදුවයි. 2 ඍණ x සමානයි බිංදුවක් හෝ देखा था ना एक समानाई बिंदु आप दिया यूट्यूब तो फिर मैं एक से कम है तो कि आम एक समानाई देखा हाँ मैं देखे हाँ पत्र कि आम एक समानाई बिंदु देखा और नंबर जरूर देखा आरा विद्य रह लिया मैं कम तमाई नहीं मैं इधर लिया के रह लिया ओ कमाई नहीं एक समानाई देखा इधर देखा तमाई मैं कम किस � x ට 2 ආදේශ කරගෙන ගියොත් මේ දෙපැත්ත බැලන්ස් වෙනවා සමානයි. ඒක 2 ආදේශ කරගෙන ආදේශ වෙන ගියොත් අන්තිම සුළු වෙලා දෙපැත්ත බැලන්ස් වෙනවා. එන්නේ එකට තමයි මොනව වෙනවා කියන්නේද? තෘප්ත වෙනවා. තෘප්ත වෙනවා. වර්ග සමීකරණයක් තෘප්ත වෙනවා කියන්නේ ආමි.
ඊළඟට x වර්ග ධන x ධන 2 සම්පූර්ණ වර්ගය සමානයි 34. සර පැහැදිලි නෑනේ. ස්ක්‍රීනේ පැහැදිලි නැද්ද? නෑ නෑ එහෙම උල්ලන්නේ නෑ. නෑ නෑ සුදු white එකේ බෑ. කැඩි කැඩි නෑ එන්නේ. මෙයා මෙහෙමයි. දැන් මෙතන x වර්ගෙම තමයි. මෙතන දාපුවෝ මේ තියෙන්නේ මොකද්ද? මෙයාට කියන්නම් මොකද්ද? දැන් ඔලුවට එන්න. මොකද්ද මෙයාට කියන්නේ? උන්නයි නම් තමයි මතකනේ. මෙයාට කියන නම් මොකද්ද? වර්ගායිතේ. වර්ගායිතේ. එහෙනම් මෙතන තව නමක් තියෙනවා. පූර්ණ වර්ගය. පූර්ණ වර්ගය. වර්ගායතේ එහෙම නැත්තම් පූර්ණ වර්ගය. ඔන්න මෙයා ප්‍රසාරණය කර ගන්නවා. ධන මුල් පදයේ වර්ගය x වර්ගය. ධනනේ තියෙන්නේ ඒ නිසා වරහන්න ඕනේ නැහැ. ධන ඍණ තිබ්බනම් මෙතන ඍණ තිබ්බනම් වරහණක් දාලා තමයි ලියාගන්න. ධන තියෙන නිසා වරහණක් ඕනේ නැහැ. x වර්ග ධන දෙවරක් පද දෙකේ ගුණිතය දෙවරක් දෙක 4x. ධන අග පදයේ වර්ගය දෙකේ වර්ගය 4 සමානයි 34. දැන් මේ 34 මෙහෙට ගේන්න ඕන. x වර්ගයයි ධන 2x වර්ග ධන 4x ධන 4 ඍණ මේ 34 මෙහෙට ගෙනාව ඍණ 34 සමානයි 0. 2x වර්ග ධන 4x ධන 4 ඍණ 34 ඍණ 3 සමානයි 0. ඔක්කොම ටික දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යන්න. එතන x වර්ග ධන 2x ඍණ 15 සමානයි 0. හැම පදයක්ම දෙකෙන් බෙදන් 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 ගියා. එහෙම නැත්නම් දෙකේ ඉලක්කම පොදු සාධකයට අරගෙන දෙපසම දෙකෙන් බෙදුවත් හරි. ඕකම තමයි කියෙන්නේ. දැන් ඉතින් මේ ආවේ ත්‍රිපද වර්ග සමීකරණයක්. මේක සාධක හොයන්න. මේ ප්‍රකාශනයේ සාධක හොයන ප්‍රතිවර්තාව. 15. 15 ගන්න පුළුවන්. 5 වරක් 3 15යි. 5 වරක් 3 15යි. 5න් 3ක් අඩු කරා 2යි. මේක 4ක් කරලා පද 4ක් කරන්න. ඊට පස්සේ යුගල යුගල වෙන් කරන්න. එන්ටල් වැඩි කරලා ගන්න. මම එක සැරේ ලියන්නම්. ඔයගොල්ලෝ මේ ටික කරන්න ඕනේ. මේ ටික කරලා ගන්න මහලට. එතකොට ඒ අන්තිමට මේ සාධක දෙක x 43 15යි. මුලින්ම ධන එනවා. සර් රෙකෝඩ් එක ගන්න. ඔව් හරි. ඔන්න මේ දෙක එන්න. දැන් x ඉන 3 සමානයි බිඳුවක් හෝ x ඉන 3 සමානයි බිඳුවක් හෝ x ධන 5 සමානයි බිඳුවක් විය යුතුය. ආ තව දෙයක් කියන්න ඕන දරුවෝ දැන්. කොය විදියට විය යුතුයි කියලා ලියන්නේ සමීකරණ වල. හොඳේ සමීකරණ. ඉ නැත්තම් ඕගොල්ලෝ දැන් මෙහෙම එකක් දැක්කත් ආ මේක සමානයි බිඳුවක් හෝ මේක සමානයි බිඳුවක් විය යුතුයි කියලා ලියන. පටලවා ඒ තියෙන්නේ මොනවද? ඒ ප්‍රකාශන. ප්‍රකාශනවල දෙන්නේ මේ එතකොට දැන් මේ කැලල වැහුවා. මේ කැලල අයින් කරා. මෙයාට කියන්නේ ත්‍රිපාද වර්ගය ප්‍රකාශනයක්. ප්‍රකාශනයක හොයන්නේ සාධක. ප්‍රකාශනයක හොයන්නේ සාධක. දැන් ත්‍රිපාද වර්ගය සමීකරණය. සමීකරණයක හොයන්නේ මූල. එහෙම නැත්නම් විසඳුම්. මූල විසඳුම් හොයද්දී තමයි මෙහෙම විය යුතුය කියලා කියන්නේ. සාධක හොයද්දී ඔච්චරයි. සාධක හොයන නම් මෙතනින් ඉවරයි. මොන සාධක දෙක? මේ දෙක තමයි සාධක දෙක. හරිද? මේ තියෙන්නේ සාධක. එතකොට ප්‍රකාශනයේ සාධක හොයන්න කිව්වනම් මේ ප්‍රකාශනේ ඔන්න ඔතනින් ලිව නැවතුම මෙතනින් ඉවරයි. මූල හොයන්නේ සමීකරණවල. සමීකරණයක මූල හොයනවා නම් මෙහෙම විය යුතුයි කියලා ලියලා ඊට පස්සේ x සමානයි 3 හා x සමානයි ඍණ 5 කියනවා. විසඳුම් දෙක එහෙනම් මූල දෙක හරිනේ පටලවා ගන්න එපා. හොඳේ මම ඕක දැකලා තියෙනවා. අය ළමයි ඒ කියන්නේ මේක කියලා දුන්නාට පස්සේ පටලවා ගන්න. ප්‍රකාශනයි සමීකරණයි පටලවා ගන්න. දැන් අද කිව්වා කියලා මම අද දැන් ඕක කිව්වනේ. ඕක ටික දවසක් ගියාම විභාගයක් දුන්නම ළමයි ඕක පටලැවෙන. මේක මෙහෙම ලියනවාද? ඉතින් අර කලින් ලියුවා. ඉතින් ලියලා දාන්න.
අනිවාර්ය විභාගයක් දීපු ගමන් ඔහොම ලියන සෙට් එකක් ඉන්නෝ ප්‍රකාශනවලට. එන්නේ මේක දැන් තේරුම් ගත්ත ළමයි සෙට් එකකුත් තියෙනවා. ටිකක් කාලයක් ගියාම අවතක වෙන සෙට් එකකුත් තියෙනවා. හරි. ඔන්න බලන්න මම එදාට කියන්නම් මේක. මම එදා කිව්වනේ ඔන්ලයින් එකේ. එතකොට මම ඔය රෙකෝඩ් මේ කෑල්ල ගානට රෙකෝඩ් කරලා පෙන්නන්නම්. මෙන්න උදේ මම කියපු සෙට් එක. උනායින් පස්සේ කියලා දැන්. ආ. දැන් රෙකෝඩ් එක තියෙනවනේ මගේ ළඟ. මෙන්න මම අර එදා කතාවක් කිව්වනේ ඔය දෙක පටලවා ගන්නවා කියන. ඒක වෙනව දරුවෝ ටික කාලයක් ගියාම ඕගොල්ලන්ටම වෙනවා. ඒ නිසා ඔන්න මතක තියාගන්න. ඒ එහෙම නොවෙන්න තමයි මේක කිව්වේ. ඒතර මතකයිනේ හොඳට. සර් ක්ලවුඩ් රෙකෝඩ් එකද දැම්මේ? නෑ නෑ මේ උගන්නන ඒවා ක්ලවුඩ් එකේ දාන්නේ. හරි ඊළඟට ප්‍රකාශන සිදු කරේ ඒ විදිහම තමයි විද්‍ය භාගයතුලත් ඒවා කලින් කරේ ප්‍රකාශන වල ඒ විදිහටම එක පැත්තක හරය හදාගෙන හරස් මුදිය දාලා समीकरण පහත සමීකරණය විසඳන්න. අවි විසඳන ක්‍රමයේ ඔයාලා දන්නවා දැනගන්න. හරි? විසඳන්න කියලා විතරයි දෙන්නේ. සමානයි 10යි x වර්ග. හරි දැන් මම මේ අර 10 වසරට දුන්නම දෙවෙනි පරිණිම පරික්ෂණේ ඒක ඉවර වෙච්ච ගමන් දෙවෙනි වාරයක් දෙන්න ඊළඟට. ඒකෙන් පස්සේ මම සාකච්ඡා කරන්න දෙවෙනි වාර පරික්ෂණය. ඒතර වැඩේ හැරෙන විතර මේවා සෙට් ඔක්කොම අහු වෙනවනේ. ඒක ඔන්ලයින් ද කරන්නේ? ඔව් ඔන්ලයින් කරනවා. දැන් අරක තා පොඩ්ඩක් තියෙන අරක තා ප්‍රශ්න මම හිතන්නේ හතක් වගේ තමයි තියෙන්නේ. හයක් හරි හතක්. මොකද ඒක කර පොඩ්ඩක් කියන්න පුළුවන් නේ. ඒ ටික ඉවර වෙච්ච ගමන් දෙවෙනි වාරයක් දෙනවා මම. දෙවෙනි වාරයක් පේපර් ක්ලාස් එකේ දෙනවා. හරි. දාන 21යිස් දින දෙක. දැන් පැය පහම දෙලක් දෙන්නේ. නෑ නෑ දෙන්නේ කියන දරුවෝ මම සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ ගෲප් එකේ දාන්න ඉඳ කරන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරනවා. ඉතින් දැන් මේ පැය පහක් තියෙනවද? සිකුරාද ක්ලාස් එකේ. පැය පහක් තියෙනවා. ඔන්න මෙයා විසදමු. හරිනේ. මෙයා මෙයාගෙන් හරිද උගාන. මම දෙන්නේ නැහැ. 8 වරක් 2 16යි x වර්ග 8x වරක් ධන 1 ධන 8x. ධන 1 වරක් 2y ධන 2y. ධන 1 වරක් එක ධන 1 සමානයි 10යි x වර්ග ධන 21යි x වෙන 2 ඔක්කොම ටික මෙහෙර ගේන්න 16 x වර්ග 8යි 2යි ධන 10යි x ධන 1 වෙන 10යි x වර්ග වෙන 21යි x ධන 2 සමානයි 0 එක පැත්ත බිඳුවට සමාන කරගන්න 16x වර්ගෙන් 10x වර්ගයක් අඩු කරා 6x වර්ගය. ධන 10x ඍණ 21x ඍණ 11x. ධන 1 ධන 2 ධන 3 සමානයි බිඳුවයි. ඔන්න විපදේ. විපද වර්ගයේ සමීකරණය. හරි 6 වරක් ධන 3 ධන 18x වර්ග. ධන 18x වර්ග. දෙකට හරනවා. 10 9 අපිට ගන්න පුළුවන් 9 වරක් 2 18යි 9යි 10යි 9 වරක් 2 මෙතන දින තියෙන්නේ මෙතන ධන තියෙන්නේ ඒතර මේ දෙන්න ಗುಣ වෙලා තමයි ධන එන්නේ ගුණිතයෙන් ධන වෙන්නේ නම් එක්ක ධනයි ධනයි එහෙම නැත්නම් ඍණයි ඍණයි නමුත් මැද පදේ ඍණ නිසා දෙන්නටම ඍණ ඍණයි ඍණයි 6යි x වර්ග
වෙන 9x වෙන 2x ධන 3 සමානයි බිඳුවයි. මේ දෙන්න පොදුයි 3i x එකක්. 6 3න් බෙදුණා 2i x 9 3න් බෙදුණා ඍණ 3. මේ දෙන්න මෙතන මොකක්ද කරන්නේ 2i x කියලා. මේ දෙන්නට පොදුයි ඍණ 1ක්. ඍණ 1ක් එළියට ගත්තා. ඍණක් නේ ගත්තේ. එතන 2i x ධන ඍණ උනා සමානයි බිඳුවයි. ඍණක් ගත්තු නිසා 2i x ධන ඍණ උනා. දැන් ඔන්න 2x ඉඳ 3 එළියට ගන්න. 3x ඍණ 1 සමානයි බිඳුවයි. දැන් ගුණිතය බිඳුවයි. 2x ඍණ 3 සමානයි බිඳුවක් හෝ 3x ඍණ 1 සමානයි බිඳුවක් විය යුතුයි. දැන් මෙයා බිඳුවට කළා මේකත් එකක් ගන්න එක විසඳුමක්. හැබැයි අපි බිඳුවට සමාන කරලා අනිත් විසඳුම ගන්න. හරිද මට හදන්න හරි එතකොට මේ පැත්තෙන් නැති x සමානයි 3 බෙදීම 2 හා x සමානයි 1 බෙදීම 3. මෙතන 1යි 2 න් එකයි. x සමානයි 1යි 2 න් එක හා x සමානයි 3 න් එක තමයි 23 2. 24 වෙනි ගාන 3x ධන 2 එයාගේ සම්පූර්ණ වර්ගයක්. 2x ධන 1 එයාගේ සම්පූර්ණ වර්ගයක්. 3x ධන 1 එයාගේ සම්පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගම 3ක් තියෙනවා. හරි ප්‍රසාරණය කළා දැන් ප්‍රසාරණය කළා විසඳලා එක පැත්තකට ගේනවා ඔන්න පූර්ණ වර්ගය ප්‍රසාරණය කරමු තුනේ වර්ගය 9යි x වර්ග ධන දෙවරක් 5 දෙකේ ගුණිතය 3 වරක් දෙක 6යි 6 වරක් දෙක 12යි 12යි x ධන අගපදයේ වර්ගය දෙකේ වර්ගය 4 සමානයි පූර්ණ වර්ගය ප්‍රසාරණය කරමු මුල් පදයේ වර්ගය දෙකේ වර්ගය 4යි x වර්ග මුල් පදයේ වර්ගය දෙවරක් පළ දෙකේ ගුණිතය දෙවරක් දෙක 4යි ධන 4යි x ධන අගපදයේ වර්ගය එකේ වර්ගය 1යි මෙන්න මේ ධන ලකුණ ඊළඟට මුල් පදයේ වර්ගය තුනේ වර්ගය 9යි x වර්ගය දෙවරක් පළ දෙකේ ගුණිතය 3 වරක් දෙක 6යි ධන 6යි x අගපදයේ වර්ගය ධන 1ේ වර්ගය 1යි දැන් පොඩ්ඩක් සුළු කරගත්තත් කමන්නේ නැත්නම් අපිට ධන 9x වර්ගය ධන 9x වර්ගය හුම් අපල දාන්න පුළුවන් මේ ඔක්කොම ටික මේ පැත්තට දාන්න තමයි එහෙම දැම්මනම් වැඩේ හරි නැත්නම් ඔක්කොම මෙහෙට ගේනට වඩා මේ තුන් දෙනා අනිහට දාන්න ඕනේ නැහැ හැමතිස්සෙම සුළු කරගන්නවද ඔව් සුළු කරගන්නත් ඕන එක පැත්තකට එක පැත්තක් බිඳුවක් කරගන්නත් ඕන සුළු කරන්නත් ඕන එක පැත්තක් බිඳුවක් කරගන්න ඔය දෙකම කරන්න. හරි කැමති විදියක් කොහොම හරි. 4යි x වර්ගය ධන 9x වර්ගය ධන 13යි x වර්ගය. ධන 4යි ධන 6යි ධන 10යි x ධන 1යි ධන 1යි ධන 2යි. එහෙනම් මේ ටික මේකට දැමුවත් හරි. නැත්නම් මේ ටික මෙහෙට ගෙනාවත් හරි. කොහොමද? මම මේක මෙහෙට දාන්න. ගැඹුරක් නැහැ කැමති විදිහට හදන්න. මේ ටික එහෙම වැඩි ආගත්තා. මේ අකුරු දෙකේ පැත්ත දාන්න. ඍණ 9x වර්ග ඍණ 12x ඍණ 4 මේක පැත්ත බිඳුවට සමාන කරගන්න. 13 9ක් කරුණා 4x වර්ග 10x ඍණ 12x ඍණ 2x ධන 2 ඍණ 4 ඍණ 2 දැන් ඔක්කොම දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යනවා දෙපසම දෙකෙන් බෙදන් බෙදන් යනවා මේ පැත්ත බිඳුව දෙකෙන් බෙදුණා බිඳුවක් මෙයා දෙකෙන් බෙදුණා 2x වර්ගය මෙයා දෙකෙන් බෙදුණා ඍණ x මෙයා දෙකෙන් බෙදුණා ඍණ 1 මේ හැම එකක්ම දෙකෙන් බෙදාගෙන බෙදාගෙන ගියා